බහිරවකාශය හරහා මතු කරන ඉහළම තර්ජනය ඇමරිකාව මතු කරන බවට චීනය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂැන් ෂියාවෝ ගැන් ප්‍රකාශ කළේ අභ්‍යවකාශය සටන් භූමියක් බවට පත් කිරීම සඳහා වොෂින්ටනයේ උත්සාහ දරමින් පවතින බවයි. රුසියාව හා චීනය අභ්‍යවකාශාවේ සංවර්ධනය කරන බවට ඇමරිකාව නිකුත් කළ නවතම වාර්තාව අසත්‍ය බවයි සඳහන් කළේ. ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ බුද්ධ සේවා කමිටුව විසින් චීනයේ අභ්‍යවකාශාවේ සංවර්ධනය කරන බවට දැඩි මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවයි දැනුම් දී තිබුණේ. මේ සමග ඇමරිකාවේ චන්ද්‍රිකා පද්ධතීන් වෙත ඍජු මට්ටමේ තර්ජන මතු කරමින් පවතින බව අනාවරණ කළා. මෙහිදී චීනය විසින් නිපදවා පවතින චන්ද්‍රිකා නාශක අවේ වඩාත් හානිකර සීමාවන් තුළ පවතින බවයි ඇමරිකානු සෙනෙට් මණ්ඩලය වෙත දැනුම් දී තිබුණේ. මේ සමග අභ්‍යවකාශයේ න්‍යෂ්ටිකාවේ රැඳවීම සඳහා රුසියාව සැලසුම් කරමින් පවතින බව හෙළි කර තිබෙනවා. මෙය සියලුම අභ්‍යවකාශ සම්මුතීන් කඩකිරීමක් බවයි ඇමරිකානු ගුවන් හමුදාවේ ලේකම් ෆ්‍රැන්ක් කෙන්ඩල් සඳහන් කළේ. මේ සමග අභ්‍යවකාශය පදනම් කරගත් යුද්ධයකට මුහුණ දීම සඳහා ඇමරිකානු හමුදා සෝදානමින් තැබිය යුතු බව දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලබා දී පවතින බෝධ්‍යංශ වාර්තා මගින් මෙය බරපතල මට්ටමේ තර්ජනයක් ලෙස නම් කර ඇති බවයි සඳහන් කළේ. මේට ප්‍රතිචාර දක්වමින් ෂැන් ෂියාවෝ ගැන් සඳහන් කළේ ලෝකයට වඩාත් හානිකර අභ්‍යවකාශ යුද බලය බවට ඇමරිකාව පත්ව අවසන් බවයි. මේ සම්බන්ධ සියලු වාර්තා ඇමරිකාව රහසිගතව තබා පවතින බව දැනුම් දී තිබුණා. මෙහිදී අභ්‍යවකාශය පදනම් කරගත් චන්ද්‍රිකා නාශක අවි සහ බලශක්ති පද්ධතිය අඩපණ කළ හැකි අවි ඇමරිකාව විසින් ස්ථාපිත කර පවතින බවයි මෙහිදී චෝදනා කළේ. මේ සම්බන්ධ සියලු රහස් ලෝකය වෙත සංගවමින් සිය බලය ව්‍යාප්ත කිරීමට ව්‍යාජ චෝදනා භාවිත කරන බව දැනුම් දී තිබෙනවා. ඇමරිකාවේ රහසිගත X-37B යානා මෙම අභ්‍යවකාශ මෙහෙයුම්වල අදියරක් ලෙස සලකන බවයි සඳහන් කළේ. මෙමගින් අභ්‍යවකාශය හමුදාකරණයට ලක් කරන ඇමරිකාව විසින් චන්ද්‍රිකා නාශක අවි පද්ධතිය සම්බන්ධයෙන් ව්‍යාජ මට්ටමේ චෝදනා සිදු කරමින් පවතින බවයි සඳහන් කළේ. සාමකාමී අවශ්‍යතා සඳහා පමණක් අභ්‍යවකාශය භාවිත කිරීම සඳහා දැඩි මට්ටමින් චීනය පෙනී සිටින බව මෙහිදී පවසා තිබෙනවා. මේ සමග ඇමරිකාව සිදු කරන හානිකර අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි මට්ටමේ විමසිල්ලකින් පසුවන බවයි දැනුම් දී තිබුණේ. මේ අතර අභ්‍යවකාශයේ න්‍යෂ්ටිකාවේ රැඳවීමේ සැලසුම් සම්බන්ධයෙන් වොෂින්ටනයේ සිදු කළ චෝදනා බැහැර කරනු ලබන බව රුසියානු ජනපති විලත්මීර් පුටින් විසින් පවසා තිබෙනවා. මේ ඇමරිකාව නිකුත් කරන තවත් ව්‍යාජ වාර්තාවක් පමණක් බවයි රුසියානු ජනපතිවරයා සඳහන් කළේ. න්‍යෂ්ටිකාවේ පදනම් කරගත් අභ්‍යවකාශාවේ නිපදවීම සඳහා රුසියාව කිසිදා කටයුතු නොකරන බව දැනුම් දී තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.